සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මගේ YouTube channel එකට ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා Kangaroo දේශයෙන් මම හිතන ඔයගොල්ලෝ හැමෝම සතුටින් කිසි කාරදරයක් නැතුව හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද මම ගේන වීඩියෝ එක තමයි organization video එක. ඒක තමයි අපේ coffee station එක. එහෙම නැත්නම් tea coffee දෙකම බොනවනේ. Coffee station එක අපි කොහොමද arrange කරලා තියාගෙන ඉන්නේ කියලා තමයි මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ. ඉතින් ඒ වගේම පුංචි පුංචි ideas ටිකක් දෙන්න ඔයගලන්ට මොන හරි ඒ වගේ දේවල් වලින් ප්‍රයෝජනක් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් අනිත් එක මට ඔයගලන්ට කියන්න ඕනේ ඔයගොල්ලෝ coffee station එකක් tea station එකක් හරි breakfast bar එකක් ඒ වගේ දෙයක් හදනකොට ඔයගොල්ලෝ හැමදාම හැමතිස්සෙම හිතන්න ඔයගලන්ගේ පවුලේ හැමෝගෙම අවශ්‍යතාවය අනුව තමයි ඔයගොල්ලෝ ඒක අරේන්ජ් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඕගනයිස් කරගන්න ඕනේ. මොකද එක්කෙනෙක්ට විතරක් නෙමෙයි, දැන් අපේ පවුලේ හතර දෙනෙක් ඉන්නවනේ, මමයි මහත්තයයි දුවයි පුතයි. ඉතින් මම කොෆි බොන විදියට නෙමෙයි මහත්තයා බොන්නේ, ඊට පස්සේ දුව කොහොමත් කොෆි බොන්නේ, පුතා ඉඳලා හිටලා කොෆි බොන්නේ. ඉතින් මම උදේට එක සැරයක් කෝපි එක බොන්නේ. ඉතින් මහත්තයා නම් කීප වතාවක් දවසට බොනවා, එයා ගෙදර ඉන්නවා නම්. ඉතින් ඒ වගේ එක එක්කෙනා එක එක විදිහට තමයි කොෆි හරි ටී හරි බොන්නේ. ඉතින් ඒ හැමෝගෙම අවශ්‍යතාවය අනුව තමයි මම අපේ කොෆි ස්ටේෂන් එක මම අරේන්ජ් කරලා තියෙන්නේ. ඒක හරි වැදගත්. මොකද එතකොට හැමෝටම තමන්ගේ වැඩ කටයුතු කරගන්න ලේසි. දැන් අපේ ඉතින් හතර දෙනා මැඩල්ස්ලානේ. ඉතින් එතකොට අපිට කැමති කැමති විදිහට තමයි අපි දේවල් හදාගෙන බොන්නේ කරන්නේ. ඉතින් එතකොට ඒ හැමෝගෙම අවශ්‍යතාවයට සරිලන විදිහට තමයි මම අපේ කොෆි ස්ටේෂන් එක හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගත්තේ කියලා. අපේ කොෆි ස්ටේෂන් එක බලන්න යන්න ඉස්සෙල්ලා මට පුංචි දෙයක් ඔයගලන්ට කියන්න ඕනේ කියලා හිතුණා. ඒ තමයි ඕස්ට්‍රේලියාව කියන්නේ ගොඩාක් කෝපි පානය කරන රටක්. ඉතින් ඒ කියන්නේ සීතල කාලවල් තියෙනවා, රස්නේ කාලවල් තියෙන සීසන්ස් තියෙන රටක් නේ. ඉතින් ගොඩක් වෙස්ටර්න් කන්ට්‍රීස් වල බටහිර රටවල ගොඩක් මේ කෝපි භාවිතය සිද්ධ වෙනවා. දැන් අපි නම් ලංකාවේ ඔයගලන්න මතක ඇති අපිට ගෙවල් වල අපි කෝපි එකක් හදාගෙන මොන්නේ ගොඩක් ලඩ වැස්ස දවසක. මම දන්නේ දැන් ගොඩක් අය කෝපි බොනවද දන්නේ. මට මතකයේ තියෙන පුංචි කාලේ වහින දවසක අම්මා ගෙදර අර අපේ ඉස්සර තිබුණා මේ කෝපි ගස් තිබුණා වත්තේ. ඒ කඩන කෝපියට වේලලා ඊට පස්සේ ඒවා කුඩු කරලා එහෙම තමයි කෝපි හදන්නේ ඉස්සර. ඉතින් වැස්ස දවසට තමයි අම්මා අපිට කෝපි හදලා දෙන්නේ. ඉතින් අපි පුංචි කාලේ එහෙම ලොකුට කෝපි බිව්වා ය නෙමෙයි. ඉතින් ඒ වගේ මතකයන් තමයි තියෙන්නේ. ඉතින් ඔබලංගෙත් ඒ වගේ සුන්දර මතක ඇති. ඉතින් ඒ සීතලටනේ අපි කෝපි බොන්නේ. දැන් මේ වගේ රටවල් වල සීතල කියලා නැහැ, රස්නේ කියලා නැහැ, මිනිස්සු හරියට කෝපි බොනවා. ඉතින් ඕගොල්ලෝ පාරක ගියෝතින් අඩියෙන් අඩියට කොෆි ෂොප්ස් තියෙනවා. ඉතින් අර ඒ කොෆි හදන සුවඳට හරිම ටෙම්ටින්. ඉතින් ආසෙ හිතනවා අපිට කෝපි එකක් අරගෙන බොන්න ඕනේ කියලා. නමුත් මට එක දෙයක් කියන්න ඕනේ. දැන් ඔයගොල්ලන් අලුතෙන් මෙහෙට එන්න ඉන්න අයට, ස්ටුඩන්ට්ස්ලට වගේ කෝපි බොන්න නම් පුරුදු වෙන්න එපා. ඒක එකක් වියදමක්. අනිත් එක තමයි සෞඛ්‍යටත් හොඳ නැහැනේ ගොඩක් කැෆේන් ඒ වගේ බොන්න. ඉතින් කෝපි එච්චර සෞඛ්‍යට හිතකර නැති නිසා ගොඩක් කෝපි බොන්න නම් පුරුදු වෙන්න එපා. මේ වගේ රටවල් වලට ආවම එක දෙයක් තමයි අන්න ඒ වගේ දේවල් වලට පුරුදු වෙනවා, ඇබ්බැහි වෙනවා වගේ වෙනවා. මොකද මේ අවට හැමෝම එක කරනවනේ. දැන් ඔගොල්ලෝ පාරක ගියත් කෝපි සුවඳනකොට ඔයගලන්ට ආසිතන කෝපි එකක් අරන් වෙන. ඔහොමම තමයි මුලින් පටන් ගන්න. ඉතින් ඊට පස්සේ ඔක පුරුද්දකට යනවා. ඉතින් දැන් අපි වැඩ කරන තැන් වල දැකලා තියෙනවා ගොඩ දෙනෙක් ඉතින් කොෆි බ්‍රේක් එකට යනවා කියලා කෙලින්ම යන්නේ කොෆි ෂොප් එකට. එහෙම නැත්නම් ඔෆිස් වල හදාගන්නේ කොෆි එකක්. ඒ අතර දැන් ඒ ඉන්න අතරෙත් කොෆි හද බොනවා. ඉතින් එහෙම මම දැකලා තියෙනවා ගොඩක් හරියට කෝපි බොනවා මෙහි අය, ඔස්ට්‍රේලියන්ස්ලා, පිට වෙනත් ජාතීන්, වෙන රටවල් වල අය. ඉතින් ගොඩක් එහෙම පුරුදු වෙනවා කෝපි බොන්න. ඉතින් මම එක දෙයක් කියන්න ඕනේ, කෝපි බොන්න නම් පුරුදු වෙන්න එපා. ඔයගොල්ලෝ ආපු ගමන් නම් ඒක කරන්න එපා. මොකද ඔයගොල්ලන් ලොකු වේදමක්. මොකද එක මේ සාමාන්‍යයෙන් මම හිතන්නේ ලාර්ජ් කොෆි එකක්. එහෙම සමහර විට එක එක තැන්වල ගණන් පොඩ්ඩක් පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. දැන් අපේ මගේ ඔෆිස් එකේ දෙපැත්තෙම තියෙන කොෆි ෂොප්ස් දෙකක්.
ඉතින් මං කවදාවත් එහෙම ටෙම්ටින් වුණාට එහෙම ඒ කියන්නේ ආස ආස වුණාට එහෙම බොන්නේ නැහැ මට ඕනම වුණොත් විතරයි මං ඒත් කොෆි බොන්නේ නැහැ චායි ලාටේ කියලා තියෙනවා ඒ චායි ලාටේ එකක් අරන් තමයි බොන්නේ ඒකත් හරි කලාතුරකින් හැමතිස්සෙම එහෙම ගන්නෙ නැහැ මම ඔෆිස් එකේ තියාගෙන ඉන්නවා කොෆි මට අවශ්‍ය දේවල් තියාගෙන ඉන්නවා මේ වැඩි හරියක් මං කී තමයි මොකද මේ කෝවිඩ් එක නිසා ඉස්සර වගේ අර ඔෆිස් වල ටී රූම්ස් වල එක එක්කෙනාට දැන් අර කොමන් ඒව පාවිච්චියක් සිද්ධ වෙන්නේ නැහැ දැන් කාර්යාලවල. ඉතින් තම තමන්ගේ දේවල් තම තමන්ගේ කෝප්පේ හැන්ද ඊට පස්සේ තමන්ට අවශ්‍ය දේවල් ගෙනිහිලා තියාගන්න කියලා තමයි මගේ ඔෆිස් එකේ කියලා තියෙන්නේ. මොකද අර හැමෝම එකම දේවල් පාවිච්චි කරන එක වළක්වන්න. ඉතින් ඉස්සර එහෙම තිබුණ නැහැ. ඉතින් මට අවශ්‍ය දේවල් මම ගෙනිහිලා තියාගෙන ඉන්නේ ඔෆිස් එකේ. ඉතින් මොකද එක මේ මම දැන් ওই ඉඳලා හිටලා අරගෙන මේ බොනවා මේ සාමාන්‍ය ඒ කියන්නේ ඒගොල්ලෝ ලාජ් කියලා කියන ලාජ් උනට එහෙම ගොඩාක් ලොකු නෑ සාමාන්‍ය මෙන්න මෙච්චර විතර කොෆි එකක් 4.50ක් වෙනවා ඒ මගේ ඔෆිස් එක ළඟ තියෙන කොෆි ෂොප් එකේ. ඉතින් ඔයගොල්ලෝ නිකන් උදාහරණයක් විදිහට ගන්න ඔයගොල්ලෝ 4.50 ගානේ දවසට 300ක් කෝපි බිව්වා කියන්නේ තෝට ඉතින් 12-15කට කිට්ටු වෙන්න ඔයගලන්ට වේදමක් යනවා කෝපි වලට විතරයි. ඉතින් ඔය වගේ දවස ගන්න ඉතින් එකතු කරලා බලන්න කොච්චරක් සතියට යනවද කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ අපු ගමන් ඒ වගේ දේවල් වලට පුරුදු වෙන්න එපා. මොකද අනවශ්‍ය වේදමක්. ඉතින් ඉඳලා හිටලා ගත්තර කමන්නේ නැහැ. ඉතින් අර ආස හිතනවනේ අනිත් එක ඉතින් මෙහි ගොඩක් අය එලීට යන් කියලා කොෆි වලට යන් කොෆි එකට තමයි යන්නේ. අර එහෙම කොෆි සම්බන්ධව ගොඩාක් ඉතින් දේවල් තියෙනවා මෙහි. හැමෝම කැමති කොෆි එකක් බොන්න. ඉතින් කොෆි වලත් එක එක ජාතිය තියෙනවා. චායි සෝරි බ්ලැක් මේ බ්ලැක් කොෆි ඒ කියන්නේ මේ මොනවාද මට දැන් නම් වෙන්නේ ඔළුවට ෆ්ලැට් වයිට් කියයි ලෝන් බ්ලැක් කියයි ඉතින් එක එක ජාති කෝපි තියෙනවා. ඉතින් ඒ හදන විදිහ අනුව වෙනස් වෙනවා. ඉතින් ගොඩක් අය එහෙම ඇබ්බැහි වෙනවා කෝපි බොන්න ගොඩාක් පුරුදු වෙනවා. ඉතින් ඒක කරන්න එපා. තමන්න ගෙදර මොකක් හරි ඉතින් කොෆි එකක් හදාගෙන බොන්න පුළුවන් ඒක තමයි ලාභ. අර කුඩු කරපු කෝපි සාමාන්‍යයෙන් ටිකක් මෙහි ගණන් කිලෝ එකක් මේ පැකට් එකක් $20-22ක් විතර වෙනවා. කෝපි බෝතලයක් ලොකු බෝතලයක් ගත්තත් ඒ වගේ ගණක් වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි පාවිච්චි කරන්නේ මොකෝනා කියන කොෆි එක කියන මැෂින් එකට දාන එක නෙමෙයි නිකන් සාමාන්‍ය හදලා බොන එක. ඒක $22ක් විතර වෙනවා සාමාන්‍යයෙන් බෝතලය ලොකු බෝතලයක් මම පෙන්නන්නම් ඒ සයිස් එක. ඒක සමහරලාට අඩුවට දාලා තියෙනවා. ඉතින් ඒ අඩුවට දාලා තියෙන වෙලාවට තමයි අපි ගන්නෙ එහෙම අරගෙන තියාගෙන කොෆි මැෂින් එක පාවිච්චි කරන්න තියෙන වෙලාවට මේ මොකෝනා කියන කොෆි එක තමයි අපි බොන්නේ. එහෙම නැත්නම් නෙස් කැෆේ කියලා තියෙනවා. ඉතින් එක එක කෝපි ಜಾති තියෙනවා. ඇට ಜಾති තියෙනවා. ඕනනම් ඔයගලන්ට කෝපි ඇට කුඩු කරලා ගන්න පුළුවන්. ඉතින් එක එක විදිහට තියෙනවා. ඉතින් ඕක ওই කෝපි වල කතන්දරේ. ඉතින් මට කියන්න ඕනුනේ කෝපි හැම බොන්න පුරුදු වෙන්න එපා. ඉඳලා හිටලා දැන් මම බොන්නේ උදේට එකක් බොනවා එච්චරයි. ඊට පස්සේ මම බොන්නේ ඒ කියන්නේ මට කෝපි බොන්න බෑ. එහෙම ගොඩක් බිව්වොත් මට ඔලුව කැක්කුම එනවා. දැන් හවසට එහෙම බිව්වොත් මට ඊට පස්සේ නිදා ගන්න බෑ. අර එහෙම ප්‍රශ්න තියෙන තික් එක්කෙනාට එක එක විදිහට. ඉතින් ඒ නිසා මම උදේට එක බොනවා එච්චරයි. ඉතින් සමහර අය ඉන්නවා මේ මම දානි කියන ඔෆිස් වල වැඩ කරන තැන් වල ඉන්න ඒගොල්ලන්ට කෝපි එකක් බිව්වේ නැත්නම් හරි අමාරුයි. ඒක නිකන් අර ඇඩික්ෂන් එකක් වගේ. ඉතින් එහෙම පුරුදු වෙන්න එපා. ආව ගමන් ඕක පුරුදු වුණොත් හරි අමාරුයි ඕක නවත්ත ගන්න. ඉතින් ඒකත් මට ඔයගලන්ට කියන්න ඕනේ. හරි අපි දැන් බලමු අපේ කොෆි ස්ටේෂන් එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් අපි කෙරෝල් එක ඉඳලා පටන් ගත්තොත් මොකද අපි මෙතන බ්‍රෙක්ෆාස්ට් හදාගන්නෙත් මෙතන ගොඩක් ලාට. ඉතින් ඒ නිසා දැන් මෙතන හෑන්ඩ් ටවල් තියෙනවා. ඊට පස්සේ සර්වියට්ස් තියෙනවා ඕනනම්. ඊට පස්සේ මෙතන තියෙනවා චීස් කටර්ස් තියෙනවා. චීස් ඕනනම් කපා ගන්න එහෙම සෙට් එකක් මම තියලා තියෙනවා. ඊට පස්සේ ඉතින් කෙටල් එක ඒ කියන්නේ අපි සමහරලාට කොෆි මැෂින් එක පාවිච්චි නොකර නිකන් කොෆි හරි ටී හරි හදනවා නම් ඉතින් ඒ නිසා කෙටල් එක තියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ටෝස්ට් එක. මේක ස්ලයිසස් හතරක් දාන්න පුළුවන් ටෝස්ට් එක. ඊට පස්සේ කොෆි මැෂින් එක. දැන් මම කොෆි මැෂින් එක ගැන කොෆි එකක් හදලම මම ඔයගලන්ට පෙන්නන්නම්. දැන් මේක අපි මේ ඔක්කොම සන්බීම් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි සේරම ගත්තේ අර මැච් වෙන්න වගේ. මොකද ඔයගලන්ට මගේ කලින් පරණ
කුකින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඕගලන්ට සමහර විට මතක සෝරි මතක ඇති මගේ තිබුණේ ගොඩක්ම රතු පාට ඔක්කොම ඉලෙක්ට්‍රික් බඩු තිබුණේ රතු පාට. පස්සේ මම ළඟදී මගේ කිචන් එක වෙනස් කරා මේ ඔක්කොම බඩු ටික කළු පාටින් ඒ කියන්නේ white and black and white වලට තමයි මම චේන්ජ් කළේ. මොකද මගේ මේ පැන්ට්‍රි කබඩ් සුදු පාට ඉතින් සුදුයි කළුයි වලට තමයි මම චේන්ජ් කරේ. ඉතින් එතකොට අපි මේ ඔක්කොම ටික ගත්තා. එකම බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා අර එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ගන්නකොට ඉතින් ඒක මැච් වෙන්නේ නැහැ වගේ හින්දා. ඉතින් අපි කොෆි මැෂින් එක ගැන මම තව ටිකකින් කියන්න. ඊට පස්සේ දැන් මෙතන මම තියලා තියෙනවා ටේබල් මැට් එකක් තියලා තියෙනවා. ඒක කළු පාටින් ඒකක් තියෙන. මොකද මේ ඔක්කොටම මැච් වෙන විදිහට තමයි කළු පාටින් තියලා තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ අපේ කොෆි ජාති ටික සීනි ඒ වගේ දේවල් මෙතන තියලා තිනවා. මෙන්න මේ බෝතල් ගැන ඔගලන්ට මම කියන්න ඕනේ. ඔගලන්ට මගේ වීඩියෝස් වල YouTube එකේ තිනවා මම මේ බෝතල් හදාගත්තේ කොහොමද කියලා ඉවල පොඩි වීඩියෝ එකක් කරලා තිනවා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. දැන් මම මේ කෝපි අපි ගේන කෝපි බෝතල්. දැන් මේක මොකෝනා කියන බ්‍රෑන්ඩ් එකේ කෝපි බෝතල්. ඒ බෝතල් ඉතින් මේක මේ දවසෙන් දෙකෙන් එකතු වෙච්ච නෙවෙයි. ගොඩාක් මගේ ළඟ මේ වගේ කෝපි බෝතල් තියෙනවා. ඒ කෝපි බෝතල් වල කතන්දරෙත් මම එක වීඩියෝ එක කියලා තිනවා ලොන්ඩ්‍රි රූම් එක arrange කරන වීඩියෝ එකේ. ඉතින් ඒ කොෆි බොටල්ස් මම මේ විදිහට ඉතුරුනා එකතුනහම මෙහෙම පොඩි ඩෙකරේෂන් එකක් දාලා මේ වගේ ලණුවක් ඔතලා ඉවරලා මෙහෙම හදාගත්තා. මොකද ඔගොල්ලෝ හැමතිස්සෙම ගෙදර තියෙන බඩු වලින් ගේ ඩෙකරේට් කරගන්න ඒවා හරි මේ වගේ arrange කරගන්න මේ හදන්න බලන්න. මොකද ඔගොල්ලෝ දැන් මේ ජායකක් ගන්නවා නම් ඩොලර් 5ක් 6ක් වෙනවා සමහරට බොටල් එකක් හරි මොකක් හරි ස්ටෝරේජ් කන්ටේනර්ස් වගේ ගන්න යනකොට. ඉතින් ඊට වැඩි හොඳයි ඔගොල්ලෝ දැන් මේ වගේ එකතු වුණොත්. දැන් අපි කාලයක් තිස්සේ පාවිච්චි කරන කෝපි ජාතියක් නිසා මේක අපිට ගොඩාක් මේ කොෆි බොටල්ස් මගේ ළඟ තියෙනවා. ඉතින් ඒ වගේම මගේ වෝකින් පෑන්ට්‍රි එකෙත් මගේ 3-5 මිරිස් ඒ වගේ දාන්න පාවිච්චි කරලා තියෙන මේ බෝතල්. ඉතින් දැන් මෙතන තියෙනවා මොකෝනා එකේ ඒ බ්‍රෑන්ඩ් එකේ කොෆි මම මේකට පුරවලා තියෙනවා. ඊට පස්සේ තේකොළ තියෙනවා. අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් දුඹුරු සීනි. ඒ සීනි එක තියෙනවා. ඊට පස්සේ මෙතන කොෆි මැෂින් එකට දාන කෝපි තමයි මෙතන තියෙන්නේ. ಜಾති දෙකකින් මෙතන කොෆි දැන් ඒක නම් සෑහෙන ඉවර වෙලා දැන් කොෆි ෆිල් කරන්න ඕනේ. මේකේ තියෙන්නේ ග්‍රීන් ටී. ඉතින් මොකද මගේ දුව බොන්නේ ග්‍රීන් ටී. ඒ නිසා එයාට ග්‍රීන් ටී තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ෆ්‍රොත එක. මේක මම මේ IKEA එකෙන් ගත්තේ. ඉතින් කොෆි මැෂින් එක පාවිච්චි නොකර කිරි ඒ කියන්නේ ෆ්‍රොතින් ෆ්‍රොත් කරන්න ඕන නම් පෙන දාගන්න ඕන නම් කිරි එකට ඒක ඉතින් කිරි එක ඉස්සලාම මේව කරලා ඉන්න ඕනේ ඔනු කරලා. ඊට පස්සේ මේකෙන් මෙන්න මේ විදිහට ඕන් කරාම කිරි එකේ අර පෙන දාලා එනවා. ඉතින් එතකොට ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන තියලා තියෙනවා කළු පාට මේ වගේ සකිලන් පොට් එකක්. ඒ වගේම මගේ ළඟ ගෙදර තිබිච්ච මේ පොඩි ජායකක්. මේක ඉතින් මට මතක නැහැ දැන් සෑහෙන කාලෙ ඉඳලා තියෙන දෙයක්. මම ඒ ගවන මේකේ පොඩි සකිලන් පැලයක් හිටෙව්වා. හැබැයි ඉතින් මම ටයිම් ටු ටයිම් මේක මෙතන තියෙනවා අවුව වැටෙන්න හින්ද ඉතින් තව පැල වගේක් තියෙනවා අර කෙරෝලේ. ඉතින් මේක තමයි අපේ කොෆි ස්ටේෂන් එක. දැන් කොෆි ස්ටේෂන් එක ළඟම එතනම පල්ලෙහා තියෙනවා තේ හදන්න එහෙම අවශ්‍ය වුණොත්ින් ඒ කියන්නේ වැඩිපුර එහෙම හදා ගන්න ඕන නොතින් මේ වගේ ජග්ස් තියලා තියෙනවා. ඊළඟට තියෙනවා තේ කුඩු දාලා හදනවා නම් මේ වගේ මම පොඩි පෝච්චියක් තියලා තිනවා. මේකේ මම මේක කේමාට් එකෙන් ගත්තේ මම දැන් ඩොලර් 10ක් දුකේ දුනා. මේ වගේ පොඩි කෑල්ලක් තියෙනවා ඇතුලේ. මේකට තේ කුඩු දාලා තේක හැදුවාම එතකොට පෙරිලා එනවා වක් කරනකොට. ඉතින් අපි සමහරලාට ලංකාවෙන් නැමෙ තින්නේ මෙහෙම තියෙනවා. ලංකාවෙන් තේ කුඩු එහෙම එන වෙලාවක හරි එහෙම නැත්නම් කවුරු හරි එන වෙලාවකට ගෙන්න ගත්තොත් ඉතින් ඒ වගේ පාවිච්චි කරන මම මෙහෙම පුංචි තේ පෝච්චියක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ තියෙනවා පිටිකිරි මෙන්න මේ විදිහට මම අර වගේම බෝතලයකට දාලා තියෙනවා කොෆි බොටල් එකක් ඩෙකරේට් කරලා. ඊට පස්සේ පැණි තියෙනවා. මොකද මගේ මහත්තයා සීනි නෙමෙයි ආතේ වලට සෝරි කොෆි වලට දාන්නේ පැණි. එයාගේ එතන
පැණි එක තියලා තියෙනවා. ඊට පස්සේ වැඩිපුර තියෙන මොන හරි දාන්න ඕන වුණොත් ඒ වගේ තියාගෙන ඉන්න කොෆි පැකට් එක කැඩුවොත් ඉතුරු වුණොත් අර එහෙම දාන්න ඒ වගේ සීනි දාගන්න වැඩිපුර තියෙන එහෙම තියෙනවා. ඉතින් දැන් මේක තමයි මගේ කලින් ටී කෝෆි දාන්න තිබිච්ච ජාස් ටික. ඒක රතු පාටින්ද මම ඒක දැන් අයින් කරලා තියෙනවා වෙන වැඩකට පාවිච්චි කරන්න. ඊට පස්සේ පල්ලෙහා එතනම තියෙනවා සීනි පැකට් කඩපුවා දැන් මෙහෙම ගත්තොත් තේ කොළ කඩපුවා ඉතුරු වෙච්ච ඒවා ඊට පස්සේ මේ කොෆි පොඩ්ස් වගේක් සීනි ඒ වගේ වැඩිපුර පිටි එකක් තියෙනවා මෙතන. ඉතින් ඒ වගේ අර වැඩිපුර තියෙන ඒවා මේ වගේ ස්ටෝර් කරලා තියෙනවා මෙහෙම පෙට්ටි එක. මෙහෙම කොෆි ස්ටේෂන් එක ළඟම මෙතනම පල්ලෙහා තිබ්බහම අපිට හරි ලේසි. දැන් අපිට අවශ්‍යතාවයක් වුණොත් සීනි ටිකක් එහෙම එහෙම ගන්න ඕනොත් තේකොළ ඉවර වෙලා තේකොළ ටිකක් ගන්න ඕනොත් හැම එකම මෙතන තියෙනවා. එතකොට කිසි කරදරයක් නැහැ. කබස් වල හොයන්න දෙයක් නැහැ. දැන් ඊළඟ දේ තමයි දැන් මෙතන කොෆි ස්ටේෂන් එක උඩම කබඩ් එකේ තමයි අපිට තේ හදාගන්න කෝපි හදාගන්න අවශ්‍ය කෝප්ප ඔක්කොම තියෙන්නේ මෙතන. එතකොට කාට හරි තේ එකක් හදාගන්න වුණාම කුස්සිය හැමතැනම දුවන්න ඕනේ නැහැ. මෙතනම මේ කෝප්ප ඔක්කොම තියෙනවා. ඉතින් එතනින් කෝප්පයක් අරගෙන කොෆි එකක් හරි ටී එකක් හරි මොන හරි දෙයක් හදාගන්න පුළුවන්. ඉතින් අනිත් එක මට කියන්න ඕනේ මේක අපිට විතරක් නෙමේ ගෙදරට අපි හිතමු කවුරු හරි එනවා කියලා ගෙස් කෙනෙක් ආවා එයාට තේ කෝපි හරි මොන හරි හදා ගන්න ඕන නම් දැන් මේ හැමදේම එකම තැනක මේ විදිහට තියෙනවා. ඉතින් එතකොට දැන් මේ අර උඩනම් මේ අපි වයින් ග්ලාසස් වගේ තියලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි හිතමු කවුරු හරි ගෙදර නැවතුණා කියලා රෑක නැවතිලා උදේට තේ ටිකක් හදාගන්න එහෙම අපිට කලින් එක්ක නැකිටලා පල්ලෙහාට හරි එහෙම තේ එකක් හදාගන්න ඕන වුණා හරි එහෙම මොකක් හරි කියලා. ඉතින් එහෙම වුණාම දැන් ඒ ගෙස්ට් මෙතන හැමදේම තියෙනවා. ඊට පස්සේ කෝප්ප ටික උඩ තියෙනවා. කොහෙද කී කී හොය හොය ඉන්න දෙයක් නැහැ. දැන් මෙතන දැන් දැක්කහම පේනවනේ මෙතන තේ කෝපි ඒ වගේ හදාගන්න තැනක් කියලා. එතකොට ඒ ගෙදරට එන කෙනාට පුළුවන් තමන්ට අවශ්‍ය දේ දැන් මෙතන තේ කොළ සීනි ඔක්කොම තියෙනවා. මම පිටි විතරයි පල්ලෙහා තියලා තියෙනවා. මොකද මෙතන චුට්ටක් ඉඩම අදි නිසා සමහර විට මම පොඩි මෙන්න මේ જાතියේ පොඩි එකකට දාලා සමහර විට මෙතන ඉඩ තිබුණොත් එකක් දාන්න ඕනි කියලා හිතුවා. එතකොට ටිකක් ටූ ක්‍රවුඩඩ් වගේ නිසා මම හිතුවා මෙහෙම තියෙනවා කියලා. ඉතින් එතකොට තමන්ට කවුරු හරි එහෙම ගෙදෙට්ට කෙනෙක් ආවොත් ඒ කෙනාට උනත් කිසි කරදරයක් නැතුව අපිට අපෙන් අහන්න ඕනේ නැහැ. එහෙම බැරිලක්වත් කෙනෙක් නැකිටලා අපිට කලින් ඇවිල්ලා තේ එකක් හරි කෝපි එකක් හරි හදාගන්න ඕන නම් හැමදේම මෙතන තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ කොෆි ස්ටේෂන් එක. ඒ වගේම මට කියන්න ඕනේ මේ මල් එක දැන් ඕගොල්ලෝ බලයි දැන් සුදුයි කළුයි එකට රතු පාට ආවේ ඇයි කියලා. මේ රතු මල් එක තිබුණේ අර කලින් ඉතින් මම ඕගොල්ලන්ට කියන්නේ සුදුයි රතුයි තිබුණේ කියලා මගේ කලර්ස් කුස්සියේ. ඉතින් ඒ නිසා තමයි මම මේ රතු මල් එක ගත්තේ. නමුත් මට හිතුණා මේ කළු පාටට ඒක එහෙම නොගැලපීමක් නැහැ ගැලපෙනවා කියලා රතු පාට මල් එක. ඉතින් මම ඒ නිසා ඒක එහෙමම තියෙන්න ඇරියා. ඕගලන්ට හිතනවා නම් වෙන කලර් එකක් තිබ්බනම් හොඳයි කියලා මට නිකන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න බලන්න ඕගලන්ගේ අයිඩියා එක මොකක්ද කියලා. එතකොට මට ඉතින් එහෙම අවශ්‍යතාවයක් උනොත් ඒ මල් එක චේන්ජ් කරන්නත් පුළුවන්. මම දැන් ඕගලන්ට පොඩ්ඩක් පෙන්නන්නම් මේ කොෆි මැෂින් එක ගැන. මොකද ලංකාවේ ඉන්න අයට නම් එච්චර මං හිතන්නේ හුරු පුරුදු දෙයක් නෙමේ වෙන්නේ නැති මේ කොෆි මැෂින්ස්. මන් දන්නේ කියන සමහරට දැන් ඇති. දැන් ඉතින් නැති දෙයක් නැහැ නේද? ඕනම රටක ඉතින් ගොඩක් බඩු ಜಾති තියෙනවා. සමහර විට කොෆි මැෂින්ස් ඉතින් ඕන තරම් ඇති. මං කියන්නේ මේ කොෆි ෂොප්ස් වල නෙමේ මේ ගෙවල් වල සාමාන්‍යයෙන් ඉතින් මන් දන්නේ මම නම් දැක්ලා නැහැ. අපි කවදාවත් කොෆි මැෂින් එකක් ගෙවල් වල තියාගෙන ඉඳලා නැහැ අපි ලංකාවේ ඉන්න කාලේ. ඉතින් අපි ඔය නිමාඩුවට ගිය වෙලාවකවත් එහෙම මං ගෙවල් වල දැකලා නැහැ එහෙම කොෆි මැෂින්ස් තියාගෙන කොෆි හදනවා.
ඉතින් එහෙම කවුරු හරි දන්නේ නැති කෙනෙක්ට තමයි මම මේ පෙන්වන්නේ. එහෙම නැතුව මේ ලංකාවේ ගෙවල් වල බඩු නැහැ කියලා කියනවා නෙමෙයි. ඉතින් එහෙම ඉතින් හැමෝගාවම නැහැනේ හැම බඩුවම. ඉතින් ඒ නිසා එහෙම දන්නේ නැති කෙනෙක්ට දැනගන්න තමයි මම මේ කියන්නේ. දැන් මේ සන්බීම් තමයි බ්‍රෑන්ඩ් එක. දැන් මෙතන තියෙනවා එක එක අපිට කොෆි ජාති හදාගන්න පුළුවන්. එස්ප්‍රෙසෝ, ඊට පස්සේ කැපචීනෝ, ලාටේ, ඒ වගේ එක එක අපිට අවශ්‍ය. දැන් කොෆි එක මෙහෙම මේ බටන් එක එබුවාම අපිට ඕන කොෆි ජාති හදාගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන මේක ඇවිල්ලා ෆ්‍රොත් මිල්ක් ෆ්‍රොත එක. එතකොට මේකට අපි දැන් මේ මැක්සිමම් මෙතනට තමයි දාන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය ප්‍රමාණය දැන් එක කොෆි එකක් වගේ හදනවා නම් ඒ අවශ්‍ය ප්‍රමාණයට. දැන් මේකට ගොඩාක් මිල්ක් දාන්නත් හොඳ නැහැ. මොකද එතකොට ඉතිරිලා යන්න ඉඩ තියෙනවා මේ මග් එක හරි ඕගොල්ලෝ පාවිච්චි කරන භාජනය. ඉතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණය එක්කෙනෙක්ට අවශ්‍ය ප්‍රමාණයට එහෙම මේකට මිල්ක් දාන්න ඕනේ. දැන් මේක ගලවලා ගන්න පුළුවන්. ඒ වගේම මේක හෝදන්න කරන්නත් පුළුවන් ගලවලා. දැන් මෙහෙම ගලවන්න පුළුවන්. දැන් මේ කොටසත් ගලවන්න පුළුවන්. ගලවලා මේක හෝදලා තියන්න පුළුවන්. හැමතිස්සෙම ඒ ඔගොල්ලෝ කොෆි එකක් හදලා ඉවරනට පස්සේ මේක පාවිච්චි කරාට පස්සේ අනිවාර්යෙන් හෝදලා තියන්න. මොකද මේකේ දැන් කිරිනේ. ඉතින් එතකොට ඔගොල්ලෝ හෝදන්න නැතුව තිබ්බොත් මේක ගඳ ගහන්න ඉඩ තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේක හෝදන්න ඕනේ. ඊට පස්සේ මෙතන දැන් මේ කෑල්ල තියෙනවා. දැන් හදිසියෙ කොෆි එහෙම හැලුනොත් මෙතෙන්ට තමයි හැලෙන දේවල් යන්නේ. එතකොට පස්සේ ඔයගලන්ට ඒක සුද්ධ කරන්න පුළුවන්. දැන් කොෆි ෂොප්ස් වලත් ගොඩක් විට තියෙන ඉතින් මේ වගේ මීට වැඩි ඉතින් සොෆිස්ටිකේටඩ් ඒවා මැෂින්ස් තමයි තියෙන්නේ. දැන් මේ හරිම සිම්පල් එකක්. මේකට මට මතක නැහැ කීයක් වුණාද කියලා. මට හරියට මතක නැහැ. මොකද මගේ හස්බන්ඩ් තමයි අරන් ආවේ. ගාන මට හරියටම කියන්න මතක නැහැ. මං පුළුවන් නම් මං හොයලා වීඩියෝ එක එඩිට් කරනකොට දාන්නම්. මොකද දැන් මේ වගේ එකක් තියාගෙන දැන් මේ දෙක නම් මම දෙකම එකට ගත්තේ ඩිස්කවුන්ටඩ් මේ එකක් ගත්තේ. මේක මේ සේල් දාලා තිබිලා ඒකත් මට හරියට මතක නැහැ. ගාන 100 ගාණක් වගේ වුණා දෙකටම එහෙම වගේ කියලා තමයි මට මතක. ඉතින් ඒක සේල් දාලා තිබිච්ච වෙලාවක තමයි ගත්තේ. මොකද මේ සන්බීම් බ්‍රෑන්ඩ් එක හොඳ බ්‍රෑන්ඩ් එකක් ඕස්ට්‍රේලියාවේ තියෙන. ඉතින් දැන් මේ කොෆි මැෂින් එක ගැන කතා කරගෙන ආවේ. එතකොට දැන් මෙතන තියෙනවා මේ වගේ ස්කූප් එකක් තියෙනවා. එතකොට මේකෙන් තමයි අපි කොෆි ගන්න ඕනේ. දැන් මේකට තමයි අපි කෝපි කුඩු ටික දාන්නේ. දාලා මෙන්න මේ විදිහට මැෂින් එකට මෙහෙම දාලා ඉවරලා මෙහාට හැන්ඩල් එක කරකවන්න. දැන් මම කොෆි එකක් හදනකොට ඒක පෙන්වන්නම් හදන විදිහ. ඊට පස්සේ දැන් මේකට මිල්ක් මේ කිරි පුරවලා මේකට ෆික්ස් කරන්න ඕනේ. දැන් මෙතන මේ අපිට දැන් අපි හිතමු ලාටේ එකක් හදනවා කියලා. එතකොට අපිට ඕන නම් පුළුවන් ටිකක් දැන් මේ එකක් තියෙනවා දෙකක් තියෙනවා. ඊට පස්සේ ඕම් නැත්තම් තුනක්. ඒ කියන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඒ කියන්නේ ගොඩක් වෙලා කෝපි එක මේ ආවෙන්න ඕන නම් ටිකක් වැඩිපුර දෙකට වගේ දාන්න පුළුවන්. එහෙම නැත්තම් තුනට. දැන් මම ගොඩක් ලාට කරන්නේ එක සැරයක් වගේ තමයි දාන්නේ. ඊට පස්සේ දැන් මේ ෆ්‍රොත එකේ බලන්න හයික ඉස්සෙල්ලා. දැන් මේ ෆ්‍රොත එකේ තියෙනවා ෆ්‍රොත් ඔගලන්න කොච්චර ෆ්‍රොත් වෙන්න ඕනේද. ඒ කියන්නේ ගොඩාක් පෙනෙන්න ඕනේද නැත්තම් ටිකක් එන්න එහෙම කියලා මේ විදිහට කරකවලා මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒ ඇඩ්ජස්ට් කරන විදිහට තමයි අර පෙන ගතිය අඩු වැඩි වෙන්නේ. ඉතින් අනිත් එක මතක ඇතුව මෙන්න මේ කෑල්ල කෝප්පෙට දැන් මෙහෙම කරන්න පුළුවන්. මේක මෙන්න මේ විදිහට දැන් පල්ලෙහෙම මෙහෙම කෝප්පෙ තියනවා නම් මේක මේ විදිහට දාන්න ඕනේ. නැත්තම් කිරි ටික හකට යන්න බලනවා. ඊට පස්සේ මෙතන දැන් මෙතන ස්විච් ඔන් කරන තැන තියෙනවා. දැන් මේ තියෙන වතුර මට දැන් මේක හොලවන්න බෑ බරයි. මේ පිටිපස්සේ තියෙනවා වතුර පුරවන කෑල්ල. ඉතින් මේකේ හැමතිස්සෙම ඔයගොල්ලෝ කෝපි එක හදන්න ඉස්සෙල්ලා බලන්න මේ වතුර කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. අද මට ඒ වැඩේ වුණා. උදේ කෝපි හදන්න ගිහිල්ලා මම මේක චෙක් කරේ නෑ. මෙතන අඩියටම යනකල් ගිහිල්ලා තිබිලා තියෙනවා. එතකොට මේ කොෆි එක ඉතින් හැදෙන්න බැහැ නේ මෙතන වතුර නැතිකොට. ඊට පස්සේ තව මම දැක්කේ මේ මේකින්
කොෆී එන්නේ නැතිකොට බලනකොට වතුර ඉවර වෙලා තිබිලා. ඉතින් හැමතිස්සෙම මෙතන චෙක් කරන්න වතුර කොච්චර තියෙනවද කියලා බලලා ඔගොල්ලෝ කොෆි මැෂින් එක ඔන් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තව මෙතන පොඩි ඒ කියන්නේ දැන් අර මේකේ තියෙන කප් එකට වැඩිය ටිකක් ගැඹුරු එකකුත් තියෙන කෙනෙක් ඔයගලන්ට වැඩිපුර කොෆි දා ගන්න ඕන නම් මේකේ එහෙම දාන්නත් පුළුවන්. මේකේ ටිකක් අර ගැඹුරු වැඩි මේ මේ අනිත් කප් එකට වැඩි. අනිත් එක තමයි මම කියන්න ඕනේ ඔයගලන්ට තව දෙයක්. මම මේ කොෆි ග්‍රවුන්ඩ් මේ දැන් හැදලා ඉවරුනාට පස්සේ කොෆි එකක් හැදලා ඉවරුනාට පස්සේ ඉතුරු වෙනවානේ. ඒ කියන්නේ හැදිලා ඉතුරු වෙන කොෆි එක තියෙන මේ කොෆි මේ කෝපි කුඩු තියෙනවානේ. ඒ කෝපි කුඩු මම ගොඩක් ලාට විසි කරන්නේ නැහැ. සමහරලාට මම මගේ රෝස පැලේට දානවා. එහෙම නැත්නම් මම ඒක ස්ක්‍රබ් එකක් විදිහට පාවිච්චි කරන මම ඒ කොෆි ස්ක්‍රබ් වීඩියෝ එකකුත් කරලා තියෙනවා ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මම ඒ කෝපි කුඩු ගොඩක් ලාට විසි කරන්නේ නැහැ. ඉතින් මම දවස ගානේ මේ ස්ක්‍රබ් කරන්නේ නැහැ මේ අත් වගේ. මොකද මගේ මේ අත් එහෙම ටිකක් කළු වෙන්න බලනවා. මේ මොකද අපිට දැන් ග්ලව්ස් පාවිච්චි කරන්න වෙනවා. මොකද මම කලින් මගේ ජොබ්ස් වල පැතොලොජි වල ඊට පස්සේ බූපයිකේ වැඩ කරද්දී ඔය බ්ලඩ් කලෙක්ෂන් හිම් කරනකොට ගොඩාක් මම මේ ග්ලව්ස් පාවිච්චි වුණා මට. ඉතින් එතකොට මේ මගේ මේ අත් එහෙම ටිකක් කළු වෙන්න බැලු. අනිත් එක තමයි අත් හැමතිස්සම හෝදන්න වෙනවා. දැන් අනිත් එක අපි මේ කෝවිඩ් එක නිසා ගොඩක් වෙලාට වතුර පාවිච්චි කරනවා, අත් හෝදනවා. ඉතින් අපි ගෙදර දොරේ වැඩ කටයුතු කරනවා. ඉතින් එතකොට ගොඩක් මේ අත් කළු වෙන්න බලනවා. ඉතින් ඒ නිසා මම මේ ගොඩක් වෙලාට අර ස්ක්‍රබ් එකක් විදිහට ඒක පාවිච්චි කරනවා මේ මේ හැමත හොඳ නිසා. ඉතින් නිතරම දවස ගානේ පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඉතින් ඒකත් මට කියන්න ඕන ඕගොල්ලෝ එහෙම විසි කරන්න එපා. ඒ වගේ දේවල් මොනවා හරි ප්‍රයෝජනයක් ගන්න. අපි එහෙනම් කෝපි එකක් හදමුද? ඇයිස්සලාම් අපි මේ ප්‍රොත්තයකට අපි කිරි ටිකක් දානවා. මම එක කෝපි එකක් නේ හදන්නේ. ඉතින් ටිකක් දාන්නේ මම ඒ නිසා. පොඩ්ඩයි දාන්නේ. පස්සේ මේ කෑල ෆික්ස් කරලා මෙන්න මේ විදිහට වහලා ඉස්සලා මේක ඕන් කරගෙන ඉමු. නැත්තම් වෙලා යනවනේ. මේ කෑල අපි දාලා ඊට පස්සේ අපි මේකට කෝපි ටිකක් දාගන්නවා. මම සාමාන්‍යයෙන් මේකෙන් එකක් දානවා. ඊට පස්සේ මේ ස්කූප් එකේ ඊට පස්සේ තියෙන මෙන්න මේ වගේ කෑල්ලක්. ඒකෙන් මෙන්න මෙහෙම හද කරන්න ඕනේ අර කෝපි ටික හොඳට පල්ලෙහාට යන්න. ඊට පස්සේ මෙහෙම ඇතුළට දාලා මෙහෙම හැන්ඩල් එක කරකවන්න ඕනේ. ටිකක් තද්දට වගේ දැනෙනවා. ඒ උනට තද කරාම මේ හරියනවා. ඒක කෝප්පයක් තියෙනවා අපි තියලා අර මිල්ක් යන්න මෙහෙම කෑල්ල මේ කෑල්ල මෙහාට දාන්න ඕනේ. දැන් මේ විදිහට බ්ලින්ක් වෙලා නවතිනවා. නැවතුණාට පස්සේ දැන් මම ලාටි එකක් හදන්න යන්නේ. එතකොට මම එක සැරයකට තමයි දාන්නේ. මේක අපි මෙහෙම කරලා එක සැරයක් ඔබනවා. ඔයගොල්ලන් පේනද කෝපි රැක් කරනවා?
හරි කෝපි එක හැදිලා ඉවරයි අපේ කෝපි එක රෙඩි මම මේකට සීනි ටිකක් දානවා සීනි එක හැන්දක් දානවා මං හරි ආසයි මේ පෙන ටික බොන්න කහයි කෝපි එක ලෑස්ති නියමයි ගොඩක් ඕගොල්ලෝ මෙහි එහෙම ආව කාලයකට ඉතින් ඕගොල්ලන්ට කෝපි එහෙම මේ විදිහට හදා ගන්න ඕන නම් මේ වගේ මැෂින් එකක් අරගෙන තියාගෙන ගෙදර කෝපි හදනවා නම් ඉතින් එකක් ලාභයි එකක් ඉතින් අර ෆ්‍රෙෂ් පිට ඕගොල්ලන් හදා ගන්නත් පුළුවන් වියදමත් චුට්ටක් අඩුයි ඉතින් මේ මැෂින් එකට යනවා තමයි ගානක් නමුත් ඉතින් අර ඕගොල්ලෝ කඩෙන් අරගෙන එහෙම මේ බොනවට වැඩි ඉතින් කාලයක් තින් පාවිච්චි කරන්නත් පුළුවන් නේ ඉතින් එහෙම ඔයගලන්ට ඒක ලාභදායි දෙයක් ගෙදර හදාගන්න එක ඉතින් රස්සාවට ගියාම වැඩ කරන තැන්වල ඉතින් කොහොමවත් ඉතින් හදාගන්න වෙනවා ගොඩක් කියන්නේ ඔෆිසස් වල මේ කාර්යාලවල මේ කෝපි මැෂින්ස් තියෙනවා ඉතින් ඔයගලන්ට එහෙම හදාගන්නත් පුළුවන් එහෙම නැත්නම් නෝමල් විදිහට දැන් මේ වගේ මේ මෙහෙම කෝපි කුඩු වලිනුත් මොකෝන හරි මේ නෙස්කැපේ හරි ඒ වගේ ඉතින් තියෙනවා එක එක ජාති කෝපි ඉතින් එහෙම හදාගන්නත් පුළුවන් ඔයගලන්ට ඉතින් මේ මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා ඉතින් ඒ වගේම ඔයගලන්ට හිතනවා නම් මොන හරි කමෙන්ට් කරන්න මොකක් හරි අහන්න ඒ වගේ දෙයක් ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඒ වගේම ඔයගලෝ ඔයගලන්ගේ කෝපි ස්ටේෂන් එකක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් ගෙදර තේ හදාගන්න තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක කොහොමද ඔගනයිස් කරගෙන තියාගෙන ඉන්නේ මේ වගේ දේවල් පොඩ්ඩක් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මොකද ලංකාවේ නම් එහෙම කෝපි ස්ටේෂන් කියලා වෙනම අපි තේ හදන තැන් තියෙනවා තමයි තේ හදාගන්න වෙනම තැනක් තියාගන්නවා ගොඩක් කලාට ඉතින් එහෙම දෙයක් තැනක් නැත්තම් ඔයගොල්ලෝ වෙනම එහෙම හදාගන්නවා නම් හැමෝටම ගෙදර වැඩ කටයුතු කරගන්න ලේසි ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න Bye.